තෙරුවන් සරණින් සිල් දෙනාටම යහපතක්ම වේවා ධම්මගයා වද මෙම කෙටි වැඩසටහන තුළින් අප ඔබ ඉිදිරිපත් කරන්න ටිකක් වෙනස් විශේෂ මාතෘකාවක් ගැන ලාංකීය හෙළ අභිමානවත් ඉතිහාසය තුළ මහා ප්‍රතාපවත් පුරාාවෘර්තයක් ලෙස අදටත් බොහෝ දෙනා විශ්වාස කරන රාවනා නිරිදු ගැන ය මාධ්‍යාර්මික විස්තරයක් තමයි අද ඔබට අප ගෙනඉන්නේ කලින් ඔොබ තවමත් අප දහමගයාව නාලිකාව සබස්්‍රයිබ් කරනත්නම් මේ දැන්ම සබස්්‍ර් කරන්න ඒ සමඟ මැති බෙල්ලායිකරන්නේ එකද කලික් කරන්න ආධ්‍යාත්මික කෝණයකින් ලෝකයේ දෙස බලන්න පුළුවන් අධ්‍යාත්මික ගවේශනයකට කැමැති ඔබටයි මේ ධම්ම ගයාව අරාධනාව උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තේ තුළ පට්නාවලට ආසන්නේ එක්තරා සුවිශේෂී පොකුණක් අදටත් පවතිනවා ඔ මේ දකින්නේ එම පොකුුණ විලක් ලෙසසා අර්ථකථනය කළත් වරදක් නැහැ. අදටත් වාර්ෂිකව හින්දුුන් සමරණ බෝල්බම් ආධ්‍යාත්මික දිව්‍ය පූජාව ඉන්දියාව තුළ ඉතා ප්‍රකට පූජාවක්. එම උත්සවය සාමාන්‍යෙන් ජූලි මාසය තුළ තමයි පවතින්නේ. විශේෂයෙන්ම ඔබ දකින මෙම පොකුණ හා බැඳුණු ඉතා පෞරාණික යිතිහාසික කතාවක් අදටත් හින්ඳුන් විශ්වාස කරනවා. ඒ කතාව, ලංකාවේ හෙළ ඉතිහාසියත් සමඟ සම්බන්ධ නිසා මයි මේ ඓතිහාසික සිදුවීම ඔබට මෙසේ දායාද කරන්නේ ඔබ හිතනවනම් රාවනාට වෛර කරන පිරිසක් තමයි ඉන්දියාවේ හැමෝම කියලා එක ඉතා වැරදි අදහසක් අදටත් ඉන්දියාවේ හින්දුවන් අතර ඉන්නවා රාවනා දෙවියන් අදහන පිරිසක් එවගේම රාවනා පෙළපතක් ඉන්දියාවේ අදටත් පවතිනවා ඒ වගේම රාවනා දෙවියන්ට වන්නූ දිව්‍යමය මන්දිර දේවාල අදටත් ඉන්දියාව තුළ පවතිනවා. පුද පූජාවල් පවත්වනවා. මේ පොකුණද හින්දු භක්තිකයන් ඉතා ගෞරව කරන ශුද්දව් වතුර ඇති පොකුණක් බවට තරයේ විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින මේ පොකුුණ නිර්මාණය වී ඇත්තේ, රාවනාරජු ශිව දෙවියන් හමුුවීමට යන අතරතුර, දියපිපාසාවක් ඇතිවී වතුරපානයට තැනක් සෙව්ුවත් හමුණේ නැති නිසා තම දකුණුවත මිටමොලවත් තදින් වැරෙන් පොළවට පහරක් එල්ලකර ඉන් අනතුරුව එතනින් රාවනාරජ්ජුරුවන්ගේ බලයෙන් පොළව පලාගෙන ජලදහරාවක් උඩට ගලා ආ බව සහ ඉන් ජලය රාවනාරජු පානය කළ බවත් කර ශිව දෙවියන් මොුණ ගැසීමට ගිය බවත් හින්දු පුරාවරෘත්තය තුළ මේ පොකුණ හා බැඳී පවතින කතාව එය හින්දු භක්තිකයන් අතිශය ලෙස අදටත් විශ්වාස කරනවා සහය යිතිහාසික පුරාවෘත්තයක් අදටත් මෙම පොකුණෙන් ජලය ස්නානය කිරීමින් බොහෝලිඩ චර්මරෝග තුවාර සුවන බව හිදුන් විශ්වාස කරනවා එතටෙන හැම කෙනෙක්ම රාවනාදවියන් අදටත් නමස්කාර කරනවා වන්දනා කරනවා ලාංකේශ්වර වූ රාවනා හජතුමා ගැන ඉන්දියාවේ ඇති පිළිගැනීම සහ විශ්මිත යිතිහාසික සිදුවීම් තව බොහෝ පවතිනවා ඉන්දියාව තුළ හෙළවංශේ පියාලෙස සැලකෙන රාවනා හජතුමාට අපද පින් අනුමෝදන් කරනවා